ආයුබෝවන් දුවේ පුතේ අද අපි උත්සාහ කරන්නේ පෙරදිග සංගීත විෂයයේ සාමාන්‍ය පෙළට අයත් විෂය කොටසක් ආවරණය කිරීමටයි 10 ශ්‍රේණියේ දෙවන වාරයට નિયમિત මෙම පාඩම කපරිඤ්ඤා ගීත සම්ප්‍රදාය ලෙස හඳුන්වනවා අපි අද අහලා බලමු ඒ ගීතය साहित्य तुल तीयनवा अपि हला बलमु ना
ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු වූ එම් එස් ප්‍රනාන්දු මහතායි. එවැනි වේග රිද්ම ගීත ජනප්‍රිය වූ යුගයේ තවත් ගායන ශිල්පීන් හමු වෙනවා. මී වදයකී ජීවිතේ ගීතය සීටී ප්‍රනාන්දු මහතා ගායනා කළා. අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් ගීතය ගායනා කළේ වොලී බැස්ටියන් මහතායි. ඒ වගේම සීටී ප්‍රනාන්දු මහතාගේම පියුමෙහි පැණි බොති වන බඹරු මේ අනුසාරයෙන්ම ගායනා කරනවා. ඒ විතරක් නෙමෙයි, දුවේ පුතේ දේස්වන්ද සිල්වා මහතා ගැයූ චූඩමාණිකේ බලාලා යනවනේ අපි යන ගීතයත් එම්.එස්. ප්‍රනාන්දු ශිල්පියාණන් ගැයූ සොරාගත් කේජු කෑල්ලක් කපිරිඤ්ඤා සම්ප්‍රදායේ ගීත ගොන්නට අයත් නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. කපිරිඤ්ඤා ගීත සම්ප්‍රදාය අපේ රටට ආගන්තුකයි. කපිරිඤ්ඤා සංගීතය පෘතුගීසීන් සහ කාපිරි ජනයා අතර ප්‍රචලිත වූ සංගීත සම්ප්‍රදායක්. අපේ රටේ යටත් විජිතාවෙදී විශේෂයෙන්ම පෘතුගීසීන්ගේ පාලන සමයේදී මෙම සම්ප්‍රදාය අපේ ගීත සාහිත්‍යයට එබිකම් කරපු බව පෙනී යනවා. පෘතුගීසීන්ගේ පාලනයට නතු වූ මුහුදුබඩ ප්‍රදේශවල විශේෂයෙන් පුත්තලම මඩකලපුව යන ප්‍රදේශවල මුල් කාලීනව ප්‍රචලිතව පැවතුණා. කපිරිඤ්ඤා ගීත තනු ඉතාම සරලයි. මෙහි යොදා ගන්නා රිද්මය වන්නේ 6/8 රිද්මයයි. ඒ වගේම මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි වේග රිද්ම ගායන වාදන අංගවලින් සමන්විත වීමත් ස්පාඤ්ඤ භාෂාව යොදා ගැනීමත්. ඒ වගේම මෙම ගීතවලට යොදා ගන්නා සංගීත භාණ්ඩ වන්නේ වයලීනය. වයලීනියට මුල් කාලේ කිව්වේ රවි කිඤ්ඤය කියලයි. වියෝලා, රබාන, මැන්ඩලීනය, බෙන්ජෝ, ගිටාරය ආදී භාණ්ඩ. තවත් විශේෂතාවයක් තියෙනවා දුවේ පුතේ. රිද්මය හා නාදමාලාවන් වල හැඩය සරල වීම නිසාත් පහසුවෙන් ගැයිය හැකි ගීත විශේෂයක් වීමත් රිද්මය ප්‍රධාන කොට චලනයේ යෙදෙමින් සාමූහිකව ගැයීමට හැකි වීමත් විශේෂත්වයක්. ඒ වගේම කපිරිඤ්ඤා ගීත ගායනයේදී නටන නැටුම බයිලා නැටුම වශයෙන් හඳුන්වනවා. මෝදර ප්‍රදේශයේ ජීවත් වුණු නෝබට් රොඩ්රිගු මහතා මෙම ගීත සම්ප්‍රදායට නවපණක් දෙන්නට උත්සාහ කළ කෙනෙක් බවට අපට හඳුන්වන්නට පුළුවන්. දුවේ පුතේ, අපේ රටේ මේ සම්ප්‍රදායට කොච්චර තැනක් ලැබුණද කියලා කියනවනම් ලංකාවේ බොහෝමයක් ගායක ගායිකාවන් ජනප්‍රිය සම්ප්‍රදායන් ගොඩනැගීමට විශේෂයෙන් කණ්ඩායම් සංගීතය වගේ අරමුණු කරා ගියත් මෙම ශෛලීන් වැඩි දියුණු කරමින් බව අපි දැනගත යුතුම කාරණයක්. ඒ වගේම අද දිනයේ මේ ගායනය සඳහා සර් ප්‍රීනාව එහෙම නැත්නම් හාමෝනියම් වාදනය යොදාගන්නේ හාමෝනියම් යන සංගීත භාණ්ඩය යොදාගන්නේ නැහැ. නමුත් අද ඔබට මම මේ ගීතය තහවුරු කිරීම නිසා සර් ප්‍රීනාව එහෙම නැත්නම් හාමෝනියම් එක වාදනය කළේ. දුවේ පුතේ, අමතක කරන්න එපා පාඩම අවසානයේ ඇගයීම් කීපයක් යොමු කරලා තියෙනවා. කණ්ඩායම් ලෙස ගායනය කිරීමත් ගීත එකතුවක් සැකසීමත් ඇතුළත් වෙලා තියෙන බව. නැවත පාඩමකින් හමු වෙනතුරු ආයුබෝවන්.